මොනතරම් දුකක් තිබ්බත් අයියා මට දුක හිතන්න අතීතේ මතක් කරන්න අවස්ථාවක් දෙන්නෙම නැහැ. එයා හැම තප්පරයකම මන් ළඟ. ඒ අතෙන් අයියාව මට ලොකු හයියක්. අපි මාලිගාව ඇඳලා හැමම ගිය අත්තම්මලා බලන්න. ඊයේ කෝල් කරලා එනවා කිව්ව නිසාම අත්තම්ම අපිට ලන්ච් රෙඩි කරලා තිබ්බා. අපි හෙට යනකොට අත්තම්මවිත් මාව තුරුල් කරගත්තා. මගේ දුවේ නෑනව කොහොමත් ඇයිති මස්සිනාට. අත්තම්ම හැම කියනවත් එක්කම ධනුෂ්ක අයියාගේ අතාරම් මගේ ඇතු උඩින් තිබ්බා. මං හැමදාමත් හිතපු දෙයක්. ඇති ඇතිනෝනේ කොල්ලටයි කෙල්ලටයි ගෙට ගොඩ වෙන්න දෙන්න. මමයි ධනුෂ්ක අයියා එකතු වුණාට අම්මල වගේම පවුලේ හැම කෙනෙක්ම සතුටු වුණා. නෑනව ඇයිති මස්සිනාට. අපි සතියක් විතර නුවර නවතින තීරණය කළා. මම නදී එක මාලිගාවට ගියා. අපිව ගන්න අයියයි ලහිරු ටිකකින් එන්නම් කිව්වා. වැවටේ නිදහසේ නදී එක කඩල ගොට්ටක් කකා හිමින් ඇවිද්දා. මගේ බඩ වෙන්දට වඩා ගොඩාක් මෝරලා. දැනුණු අපහසුතාවය නිසාම මන් ළඟ තිබ්බ බෙන්ච් එකකින් ඉඳගත්තා. ඕම ඉඳහ මම අතර එකක් අරන් එන්න. මං ඉඳගෙන ඉන්නකොට එතනට ආවේ මන් නොහිතපු කෙනෙක්. මේ ඉන්නේ කුමාරි හාමේ. මගේ කොල්ලව අපෙන් උදුරගත්තා මදිද? දේපල ටිකක් තූරන් කන්න දුබාවේ. අම්මලා දිහා නැවතිලා ඉන්නකොට මම විශ්වාස කළේ නෑ. අනේ උඹලා වගේ පත්තිනි අම්මලා තාත්තා වගේම තන්නක්කාරියක් වෙන්න ඇති දුවන්ඩි. මට හිතාගන්න බැරුවනා මොනව වෙනවද කියලා. මට කරන්න දෙයක් නැති නිසා මං ඇස් දෙකේ කඳුළු පුරවන් ඇඬුවා. අඬපන් උඹට වඩා අපි දහස් වාරයක් දුක් විඳයකෝ. අවුරුදු ගාණක් අපේ කොල්ලව දකින්න නැතුව හිටියා. මෙහෙම කියනත් එක්කම එයා මට අතිස්සුවේ ගහන්න. අම්මේ මොනවද මේ කරන්නේ? ලැජ්ජ නැද්ද ඔයාට? මෙයා ප්‍රෙග්නන්ට්. පේන්නේ නැද්ද අම්මට ප්‍රශ්නේ මාත් එක්ක? ඒකනේ මේ කෙල්ල පලි නෑ. එතකොට මෙච්චර වෙලා මට බැන්නේ ධනුෂ්ක අයියගේ අම්මද? අනේ දෙවියනේ මගේ පව්කාරකම් නේද මේ හැම දෙයටම. මෙහි වරේ යන්න නදී එතෙන්ටවිත් මාව එක්කන් ගියා. ධනුෂ්ක අයියයි නැන්දයි මොන මොනාදෝ කියාගෙන එතනින් ගියා. අයියා කේන්තියෙන් ඇවිත් කාර් එකට නැග්ගා. අයියේ අනේ කේන්ති ගන්න එපා ප්ලීස්. මගේ වරද හැම දෙයටම. පිස්සුද මැනික අම්මල පිරිමහන් එයාලගේ තරහ. එයාලගේ බිස්නස් වලට අපි දෙන්න පලි නෑනේ. කටවගෙන යමු එන්න. අයිය අපි කොළඹ යමු. හෙට යමු දෝනි. මහී අංකලුත් කතා කළා. එහෙ වැඩ ගොඩ ගැහිලලු. අදට මගේ බඩට මාස 9ක්. දින ගෙවනත් එක්කම හොස්පිටල් යන්න ලං වුණා. දවසක් මහ රෑක මං කෑගග හඬන්න ගත්තා. ඒ වේදනාව දරාගන්න බැරි තරම් මං පිස්සුවෙන් වගේ කෑ ගැහුවා. අයියයි අප්පච්චි අම්මයි ඇවිත් මාව ඉක්මනට හොස්පිටල් එකකන් ගියා. ඇත්තටම එදා එළි වෙනකම් මං වේදනාවෙන් කෑ ගැහුවා. මං දැක්ක හොස්පිටල් එකේ වීදුරු අතරින් මගේ වේදනාවටත් වඩා වැඩියෙන් අයිය අප්පච්චි බදාගෙන අඬනවා. පැය ගාණක් ජීවිතයත් මරණයත් අතර ඔට්ටුන මට ජීවිතේ ආයෙම තිපදුනා වගේ දැනුණා. ඒ හැඬුම් සද්දෙන් ඇහෙද්දි අනේ දෙවියනේ මගේ මැනික. ඒ චූටි රෝස මලක් ඔව්වේ ගෑනු ළමෙන් රතුම රතු කම්බුල්. මං ඒ දිහා බලන් ඉන්නවත් එක්කම සිහි නැති වුණා. ආයෙ මට සිහි එනකොට මං ළඟ හිටිය අප්පච්චි අම්මයි. අම්මේ කොමගේ මැනික? මේ ඉන්නේ අපේ මැනික. එහෙම කියාගෙනම අයියයි දුවයි දුව මගේ අතට දුන්නා. මං දැනුණ ආදරේ නිසාම තුරුල් කරන් එම්බා. මැනික කිරි දෙන්න බඩිගිනි ඇති අපේ පැටියට. ද මගේ ටිකට් කපනවා. ගෙදරින් එක්කන් යන්න එනකම් මං දුව තුරුල් කරන් බලන් හිටියා. ධෝනි ඔය ආවදයි ඩොක්ටර් ආවම ටිකට් කපයි. ධෝනි අමුත් එක්ක ඉන්නවා දුන්නන්න. කවුද අයියේ? ඉන්න මං එක්කන් එන්න. නංගි මං හිනා වුණත් ඇත්තට මේ කවුද කියලා මට අඳුරගන්න බැරි වුණා. ධෝනි මේ වගේ අයියා. ඔයාට එදා මං කිව්වේ අද ලංකාවට ආවේ. ආවම මට කෝල් කරා. මං විස්තරේ කිව්වම අයියා නුවර යන්න කලින් ආවයව බලන්න ඕනි කියලා. මට ඇත්තටම ගොඩක් සතුටු හිතුණා. හර්ෂගේ අම්මලා අකමැති වුණාට අයියා හරි මාව බලන්න ආව නිසා. මං දුව වඩාගෙන අන්න මැනික බාප්පැවි. කෝ බාප්පිට උම්මි එකක් දෙන්න. අයියත් හරි ආදරෙන් මගේ කෙල්ලව වඩා ගත්තා. මගේ නෑනනම් හරි ලස්සනයි මල්ලි. මං දෙයක් තේරුවොත් එහෙම තමා. ටිකට් කබන් අපි ගෙදර එනකොට ලහිඩෝ අයියයි නදී ඇවිත් මුළු ගේම සරසලා.
අපි කාරකෙන් බහිනකොටම අම්ම ධෝනිය වඩා ගත්තා. ධෝනි එක්ක මාමාලුත් අමුත්තව දැකලා අම්ම තවත් සතුටු වුණා. අනේ මගේ කොල්ලා කවිෂ. අවුරුදු කීයකින්ද? නැන්දේ හොඳින් ඉන්නවද? කවි අය හැම කියාගෙන අම්මට අප්පච්චිටයි වැන්දා. නදී මගේ කාමරෙත් හොඳට අස් කළා. ගොඩක් ලස්සනයි. බබාලගේ ෆොටෝත් තලවලා. මං චූටි ධෝනියෝ නිදි කරලා ඇඳෙන් තිබ්බ විතරයි. අප්පච්චි කාමරෙට ඇවිත් ධෝනික් කරේ පංචායුධයක් බැන්දා. සිය අප්පච්චිගෙන් චූටිට තෑග්ගා. කවිෂ අයියත් අපිත් එක්ක සතියක විතර කාලයක් ඉඳලා නුවර ගියා. ධනුෂ්ක අයියා නිතරම ඔෆිස් යන එන එක අඩු කරලා ගෙදර ඉන්න පුරුදු වුණා. වෙන මුකුත් නිසා නෙවෙයි, අපේ සදියක හුරතල් වෙන්න ඕන නිසා. අපේ පවුල දැන් පිරිලා. ඇත්තනම සතුට විතරමයි සදී අපේ ලෝකෙ ලස්සන කළා. අපි හැම කෙනාම සදීගේ දඟ වැඩ දිහා බලවල ගොඩාක් සතුටු වුණා. අපේ පැටියා සදෙව් මියොලිනා නම නම් දැන් මෙයාගේ සීය තමා. ධෝනි චූටි කාලේ වෙනම ධනුෂ්ක ඔයාට කිව්වේ. මට මතක් වුණා. ඒකයි එනම් දාම කිව්වේ අපේ සදීට. දැන් අපේ සදීට අවුරුද්දක් කිට්ටුයි. ඇත්තටම එයා ගොඩක් දඟයි. එයාගේ හුඩු තෙලෙට තමා අපි ආසම. මෙහෙම ගෙදර ඉන්නකොට දවසක් ඉන්විටේෂන් එකක් ආවා. අම්මා හිටියේ නැති නිසාම මං ඉන්විටේෂන් එක අරන් ඕපන් කරලා බැලුවා. ඉන්විටේෂන් එක දැකලා ඇත්තටම මගේ කකුල් දෙක පණ නැති වුණා. ළඟම තිබෙන පුටුවෙන් ඉඳගෙන මං ඇඬුවා. ඒ ඇඬුන් සද්දෙට බය වෙලා දුවන් ආවේ ධනෝ අයියා. ඇයි දෝනේ මේ? මොකද උනේ එකපාරටම? මං අතේ තිබුණ ඉන්විටේෂන් එක අයියට පෙන්නුවා. ඉන්විටේෂන් එක බලපු ගමන් අයියා කේන්තියෙන් කෑ ගහලා බැන්නා. මේ පාහඩ බලලා මගේ කෙල්ලට තවත් පාඩුවේ ඉන්න දෙන්න නැති හැටිය. මේකව මම ආද ඉතුරු කරන්නේ. අයියා හැම කියලා එළියට බැලලා කාර් එක දිහාට යන්න ගියා. අනේ යන්න එපා මගේ අයියේ, නතර වෙන්න. මං එහෙම කියාගෙන අයියව බදාගෙන ඇඬුවා. ධෝනි අයින් වෙනවා, මං අද දෙකෙන් එකක් බේර ගන්න. අයියා එම අය ඔට්ටු වෙනකොටම අම්මිය අප්පච්චි එක්ක ආවේ. මොකද ළමයිනේ ඔය? අනේ අම්මි, අයියට යන්න එපා කියන්නකො, කියන දේ අහන්නේ නැහැ. කොහෙත් දනෝ යන්න හදන්නේ? මේ අර හර්ෂ කියන බල්ලා ඉන්විටේෂන් නැවලා. ඕකගේ කෑලි කපනවාම. අයියා කේන්තියෙන්ම අම්මි අතර කාඩ් එක දුන්නා. කේන්ති ගන්න එපා පුතේ, කූල් ඩවුන්. ධෝනි වුණත් දැන් හර්ෂව අමතක කරලානේ ඉන්නේ. ඇයි අපි තවත් කේන්ති ගන්නෙ? හර්ෂව අමතක කළා වගේ හිටියට මට අදටත් අතීතෙ මතක් වෙනවා. මං ආල වෙනුවෙන් අමතක කළා වගේ හිනා වෙලා ජීවත් වෙනවා අම්මේ. ඒත් එහෙම වෙන්න පුළුවන්ද? ඌට හිතෙන හිතෙන වෙලාවට මගේ කීට රිද්දන්න? මට දුකක් නෑ අයියේ. අනේ අපි අමු ගෙට එන්නකො කියන දේ අහලා මට ඔයාවන් නැති කරගන්න බෑ. අපි පාඩුවේමු. මං අයිය වැදගෙන ගෙට ගියා. උඹ ලෑස්තියන් අනිද්දට ඔකගේ මහලු පැන සිරියකට යන්න. අයිය එහෙම කියාගෙනම කාමරයට ගියා. ඇත්තටම එයා මෙහෙම කේන්ති අරන් ඉන්නවා මං දැක්කේ අදයි. මං අප්පච්චි ළඟට ගිහින් තුරුල් වෙලා ඇඬුවා. අඬන්න එපා මගේ ධෝනි, පුතාට කේන්ති යන එක සාධාරණයිනේ. මං දන්නවා අප්පච්චි, මං නිසා හැම කෙනාම දුක් විඳිනවා අප්පච්චි. එහෙම නෑ මගේ ධෝනි, කෝ අඬන්න එපා. අපේ සද්දී ඇහැරලත් ඇති, යන්න ගිහින් බලන්න. අප්පච්චි එහෙම කියනවත් එක්කමයි මට දුවව මතක් වුණේ. අනේ මගේ කෙල්ල මැනික, මගේ චූටි ධෝනිවත් අරන් පල්ලෙහාට එන්න. ඇයි අයියේ මේ මොනාද ගෙනාවේ බලන්න? මගේ කෙල්ලව මට දීලා ඔයා ගිහින් මේක ඇඳලා පෙන්වන්න. අයිය එහෙම කියනවත් එක්කම සදීව මගේ අතින් අරන් මගේ අතේ තිබ්බ පාටි ෆ්‍රොක් එක. මේ මොකටද? ඇයි හිට අපිට ඇනසිර එකක් තියෙන්නේ, ඒකට යන්න. අයියේ අනේ මට බැහැ. මම යන්න හදනකොටම අයියා මගේ අතින් අල්ලන් නතර කරගත්තා. මේ හපම් මගේ මැනික, ඌට ඕනේ උඹට රිද්දන්න නම් උඹ රිද්ද ගනි. ඒ රිද්දීම තුළින් උඹ ශක්තිමත්යන්, හරියට රත් වෙලා ගෙනියම් වෙලා හැදෙන ආයුධයක් වගේ ජීවත්යන්. මේ අයිය උඹට හයියක් වෙලා ඉන්නවා මැනික. උඹ හෙට යන්න ඕනෙමයි. ඇයි උඹ හැංගෙන්නේ? උඹ දූට වැරද්දක් කළේ, මගේ කෙල්ලව අරන් යන ලෑස්ති වෙනවා. ඒක නම් ඇත්ත මගේ පුතේ. අපේ කතාව හිටිය අම්ම කීවෙත් අයිය කියන කතාව හරි කියලා. ධෝනි හිට ලස්සන්ට යන්න ඕනේ. කෝ කැඳන් ඇවිත් පෙන්වන්නකෝ.
අනේ අම්මේ මම බෑ කියන වගේ අම්මේ දිහා බැලුවත් අයියයි අම්මගේ බලකිරීම නිසාම මං ඇඳුම ඇඳලා පෙන්නුවා. අම්මෝ මගේ මැණිකගේ ලස්සන දේව දූතියක් වගේ පිස්සු ඇදෙනවා මොඩි. අනේ අන්නයි විහිළුණ කර. මේ කතාවේ ඊළඟ කොටසත් බලන්න ආසන දැම්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට අපි ඊළඟ කොටස දැම්ම ගමන් ඔබට notification එක කරාක phone එකටම ඒ කොටස ගෙන්න ගන්න පුළුවන්. ඔයා මේ කතාව පස්සේ බලන කෙනෙක් නම් මේ වෙනකොටත් මේ කතාවේ ඊළඟ කොටස දාලා තියෙන්න පුළුවන්. ඒක නිසා description එක බලලා ඔබට ඊළඟ කොටස බලන්නත් පුළුවන්.